ගරු ස්වාමීන් වහන්සේ ගින් දැන් අපි පැහැදිලි කරගනිමු සමාජයේ සිද්ධවන දූෂිත දේවල් වලට හේතුව මිනිස්සු සිටුවිලි වලට අමනුෂ්‍යින් බලපෑම් කිරීමද කියන කාරණය ස්වාමීන් වහන්සේ මෙහෙමයි අමනුෂ්‍ය කොච්චර බලවත් වුණත් තමන් සිල්වත් නම් අමනුෂ්‍යින්ට කරන්න දෙයක් නැහැ මිනිස්සයා අමනුෂ්‍යින්ගේ තත්ත්වයට පත් වුණාට පස්සේ නෝනා මනුෂ්‍ය సంతානයත් අමනුෂ්‍ය సంతානයත් එකයි දැන් මේ ගෙදරක නම් අපි ඉන්නේ ඒ ගෙදර අයම නෝනා ධර්මීය තුල ශක්තිමත් නම් අමනුෂ්‍යෝ ලක්ෂයක් හිටියත් ඒ අමනුෂ්‍යින්ට කරන්න දෙයක් ඉතින් ඒ නිසා ලෝකයේ තුල අමනුෂ්‍යය මිනිස්සුන්ට වඩා ඉන්නවා මේ ජීවත් වෙන මිනිස්සුන්ට වඩා අමනුෂ්‍යෝ ඉන්නවා යක්ෂ කොටස් പ്രേත කොටස් භූත කොටස් අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික දිව්‍ය කොටස් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිත මේ ඉඩකඩන් ආශ්‍රිතව ඉන්නවා මිනිස්සු 100ක් ඉන්න තැන අමනුෂ්‍යෝ 1000ක් ඉන්න පුළුවන් තේන්න ඉතින් ඒ නිසා ඒක ලෝකයේ ස්වභාවය තේන්න නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අමනුෂ්‍යෝ ඉන්නේ හේතුඵල ධර්මයක් නිසා ඒ අමනුෂ්‍යයෙන් කෙනෙක් පීඩා විඳින්නේ හේතුඵල ධර්මයක් නිසා ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන නයි හේතුව හොයාගෙන හේතුවට පිළියම් කරන ඒ නිසා බුදුරයන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් අත්වැල් අල්ලගෙන මේකෙන් මිදෙන්න මාර්ගයක් නැහැ ඒක හොඳට තේරුම් ගන්න තනි තනිව අපිට මේ ව්‍යාසනය දැකලා අපි මෙතනින් මිදෙන මාර්ගයකට තමයි අපි එන්නේ අපි අත්වැල් බැඳගෙන මේකෙන් මිදෙන්න ගියොත් අනිවාර්යයෙන්ම තව තවත් මේ ගෝරුවටයි අපි වැටෙන්නේ ඒ නිසා සමාජයේ කොතනකවත් ධර්මානුකූලව මේ මොහොතේ නම් වැරද්දක් නැහැ එන්න මොන විනාශයක් සිද්ධ වුණත් වැරද්දක් නැහැ හේතුඵල ධර්මයක් තියෙන්නේ සමාජයේ ලැබෙන ඵලයට ඔබ අකමැති නම් හේතුව වෙනස් කරන්න. හේතුව මොකද්ද? සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න කුසල් දහම් තුල ශක්තිමත්. මොකද කුසල් දහම් තුල ශක්තිමත් නොවන මොහොතක් පාසා අපි නිරතුරුවම ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයක් සිද්ධ කරගනිමින් ඉන්නේ. නමුත් අපි සීලය ගැන වටිනාකමක් දෙනවා. හැමෝම ඇහුවොත් කියන්නේ මං සිල්පද රකින්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෝනා අකුසල් මූලයන්ගෙන් ලැබෙන අකුසලය සීලයන්ගෙන් යටපත් කරන්න බෑ. එනං අකුසල් මූලයන් බලවත් එනං ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් බලවත් ලෝභ ද්වේෂ මෝහයන් තුලින් ලැබෙනා වූ අකුසල් ශක්තිය සිල් සමාදන් වුණා කියලා අපිට යටපත් කරන්න නැහැ අපි සිල් සමාදන් වුණත් නිරතුරුවම අපි ලෝභ ද්වේෂ මෝහයන් වඩන ගමනක් තමයි අපි මේ ගමන හැම සත්වයක්ම හැම මිනිස්සෙක්ම උදේ නැගිට මොහොතේ පටන් රාත්‍රිය වෙනකම්ම බලන්න ලෝභ ද්වේෂ මෝහ කියන මේ කාරණා තුනමයි ජීවත් වෙන්නේ සෑම මොහොතකම නමුත් අපි දන්නේ නැහැ ඔබ කියන ඔබ එළවලුවක් ගන්න කඩේකට යන. එළවලුවක් ගන්න කඩේකට ගියාම ඒ කඩේ තියෙනවා වම්බොටුත් තියෙනවා එහෙම නැත්නම් තල්නබටුත් තියෙනවා. ඔබ මේක දැක්කේ ගමන් එකපාරට වම්බොටු කෙරේ ගැටෙනවා. මොකද ඔබට සෙම අමාරුව තියෙනවා තල්නබටු ගන්න. ලෝභසිත සැකසී. තුමා කෙරේ ලෝභසිතද? නිරෝගී භාවය කෙරේ රූපය කෙරේ ලෝභසිත. එහෙනම් ඒතර ඔබ කඩේට යනවා එළවලුවක් ගන්න කඩේ කැරට් තියෙනවා බතල තියෙනවා ඔබ රූපලාවන්‍යට කැමති කෙනෙක් නම් ඔබ මොකද ගන්න? කැරට්. ලෝභසිත එන්න එතකොට ඔබ එළවලු 500ක් ගනිද්දි එතනත් ඔබ ලෝභසිත සකස් කරගන්න. එතකොට ඔබ මාළු කඩේට ගිහිල්ලා මාළු ගන්නවා. එතන කෙළවල්ල මාළු තියෙනවා, තලපත් මාළු තියෙනවා. ඔබ එකපාරට ගැටෙනවා කෙළවල්ලොත් එක්ක මේක සැරයි, මේක උෂ්ණයි කියලා ඔබ තලපත් මාළු. ඒ මොහොතේම ඔබ තුල ලෝභසිත සකස් වෙනවා. තේරෙනවද? ඒ ලෝභසිත පිටිපස්සේ නිරේතුරුම දේශය තියෙනවා. එතකොට බලන්න නිරේතුරුම ඔබ උදේට කාර්යාලයට යන්න යනකොට ඇඳුමක් අඳිනකොට රූපය සුන්දර කරනකොට ඔය සෑම කාරණයකටම ඔබ ලෝභසිත සකස් කරගන්න. එතකොට බලන්න කෝච්චියකට හවස නගින්න යද්දි බස් එකකට නගින්න යද්දි කොච්චර නම් අපි ලෝභසිත සකස් කරගන්න. තේරෙනවද? ඒ සෑම ලෝභසිතක් පිටිපස්සෙම නොනා ද්වේෂයේ සැඟවිලා තියෙනවා. කෙනෙක් ලස්සනම තමන්ට දින වටිනා මැඳුම් ඇඳගෙන කාන්තෝරුවට යනවා. නමුත් කාන්තෝරුවට ගියාට පස්සේ එයා දකිනවා ඊට වඩා වටිනා ඇඳුමක් තවත් කෙනෙක්. මොකද්ද වෙන්නේ ද්වේෂය? අර ලෝභසිත පිටිපස්සේ ද්වේෂය තියෙනවා. ඒතර බලන්න ඔබ උදේ ඉඳන් රාත්‍රී වෙනකම් කරන සෑම ක්‍රියාවක් පිටිපස්සෙම ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා තියෙනවා. නිරතුරුවම මුළු මනුස්ස සමාජෙම මනුස්ස ප්‍රජාවම කොච්චර සිල් රකින්නවා කිව්වත් ධර්මය තුල ඉන්නවා කිව්වත් නොනා කරන සෑම ක්‍රියාවලියකදීම ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයක් කරගෙන මිනිස්සු ඉන්නේ. ඒතර මොකද රූපය කෙරෙහි නිරෝගී භාවය කෙරෙහි මම කියන ධර්මතාවයේ නිරතුරු මමත්වයේ දැඩි භාවය වැඩි වෙනවා. ඒතර ලෝභ සිත සකස් වෙන්න මොකද සිද්ධ වෙන්නේ? මමත්වයේ දැඩි භාවය වැඩි වෙනවා. උදේ ඉඳන් කරන හැම දෙයකටම මේක ගලපන්නේ. මූණ හොදන්න ගියත්, රැවුල කපා ගන්න ගියත්, නාන්න ගියත්, ඇඳුම් හොදන්න ගියත්, ඒ සෑම මොහොතකම අපි මේ සකස් වෙන්නා වූ පිරිසිදු භාවයේ අනිත්‍යය කියලා දකිනින් නෙමෙයි. ඒ කියන්නේ මේ සෑම ක්‍රියාවලකදීම අපි ලෝභය තුල ඉන්නවා. අකුසල මූලයක් ලෝභකම කියන්නේ. එහෙනම්